ඔයාගේ අම්මගේ ඉන්නේ දැක්කා? ඉන්නේ දැක්කනේ නෑ.
මට ඔයාලේ කම්පලාති විස්තර ටිකක් දෙන්න ගන්න කැමතියි. කම්පලාති විස්තර කියන්නේ ඔයාගේ අම්ම ඔයා වගේද? මම වගේද? පොඩ පිස්සු. මං වගේ නෙමෙයි. එහෙනම් ඔය දන්නේ අපේ අම්මගේ තියෙන සිරියාවන්ත කම කියන්නේ සුන්දරි. හා. අපේ ගෙදර රැට පහලක් පත්තු කරන්නේ නැහැනේ. ඒ මොකද? අපේ අම්මා ගේ මැද්දෙන් කියලා අපි අයෙක් කට්ටිය බලන් ඉන්න ඔය. රැට පහම් පත්තු කරන්නේ අපේ ගෙදර. අනිත් කට්ටිය බලන් ඉන්නවා. බලන් ඉන්න. ඒ මොකද එහෙම බලන් ඉන්නේ? ඒ තරම් අපේ අම්මගේ මූණේ එළියයි. මේ ඒකයි. ඔය චෙමදානි. ඇත්ත. ඒක අපේ තාත්තා. තාත්තේ නම ඔයා වගේ වෙන්නේ නැති. තාත්තා හතරලියම් පුරුෂයා. හතරලියම් පුරුෂයා? අපේ තාත්තා පොල් ගහට නැගලා. හා. පොල් බලු දෙක ගවුල් ගවුල් පොන්ඩිකේ කෙටක හගෙන බයිලු. හැබැයිමද? ඇත්ත නැත්ත. ඔය ඇත්තම දානි. සුන්දරීද කියන්නේ අමුල්ලගේ ඇත්ත මම කියන සුන්දරී. නැද්ද? වයිදි මං අහන්නේ දින මතිය මතක නෑ සුන්දරි. ආ එක දවසක් මං අහගෙනයි අපේ තාත්තා කිව්වා අපේ අම්මා ගෙදර පොල්වගා ඉන්නකොට අපේ තාත්තා උස්සන් ආවේ කියලා. කොහොම හරි අපේ තාත්තා උස්සන් එනකොට අපේ අම්ම පොල් ගන්නවා. ජලගමනු පොල් ගන්නවා. ඒ කියන්නේ හිරමණේ පොල් බෑ අම්මයි ඔක්කොම අරගෙන ඇවිල්ලාද? ඔක්කොම අරන් ආයි අපේ අම්මා එතනින් බයිනකොට පොල් ගහනවා. අනේ ඔයාගේ මේ කවට කමද්ද කොහෙද ඒක නා? නෑ සුන්දරි. මේ ඇත්ත කතාව මම කියන්නේ. අපි ඉස්සෙල්ලම ඔයාලේ සමී යනවා නම් අපි මොනවද අරගෙන යන්නේ බෑ. ඔයාට නෑ ගෑනේ කොච්චර විතර ඉන්නවද? ආ ඔය කියන්නේ ඉන්න හොදේ මිදිවල පොලේ ගහවරි ඉන්න. නෑ ජය. ඒ තරම් නෑ ජය. ඒ තරම් ඥාය පරම්පරාවක් ඉන්නවා. ඒ කියන්නේ නෑ කොච්චර විතර ඉන්නවද? ඇයෝ ඉන්න මෑ 600ක් ඉද නේද? ඇයෝ 600ක් ගැස්ල ඉන්න බුදුවම්ම ඉච්චර නෑද? ඔව් අපි දැන් මොනවද ඔය නෑද ඇයිට අරගෙන යන්නේ? අයි යන්නේ කියන්නේ මේ මොනවලින් අරන් යන්නේ හොඳ? අපි එන කෙවුම් අරගෙන යන්න. අපෝ ඔය මහා කරදර වැඩ සිංගලි. ඒ මොකද අර ඔය ජේල් හාන්න කොටි පුජන්න ඔය අර ඉත්ත යන බුලිය ගන්න මහා වද වල ඕන්න. එහෙම හරියනවද මනුස්සයෝ? අපි ඉස්සෙල්ලාම ගමේ යනකොට මොනව හරි අරගෙන යන්න එපේ. ඉතින් ඔයාට පුළුවන් ද අලල්ලල බුලිය ගන්න? ඈ ඒක කොහොම හරි කරගන්න බැරි ඔහිත් ඉන්නවනේ. ඒකනේ දැන් නෑද 600ක් ඉන්න නම් කවුරු කොච්චර විතර ඕනද? කවුරු තුන්සියක් ගහලා යන්නද? නෑද 600ට කවුරු තුන්සියක්? ඔව් මේක සුන්දරි මෙහෙම කරන්නේ ඔක්කොම නෑද යන්න එකටකට එන්න කියලා ඔක්කොම දුරලා කාපු එක කාපන්න කාපෙන්න කාපන් කියලා ප්‍රාන්තය නෑ. අනේ මං දන්නේ ඔහෙ මොනව කියනවද කියලා. නැහැ නැත්තම් කොහෙන්ද අපිට කාසි කරන මුත්තේ කවු හදාගන්නේ? ඒක ඉතින් මං දන්නේ ඔහෙගේ ගමනේ ගමනට යන්න ඔහෙගේ මනාපයක් කරමු කොහෙද? ඒක නෙමෙයි දැන් ඔයාගේ අම්ම ඔත්තර ලස්සන නම් මමත් පිළිවෙලකට යන්නේ කේ? ඔව් එමෙ එහෙම තමයි යන්න ඕන. දැන් ඔයා මට චාමස්සලේ මඩප්පලංචීත්ත වර්ගයක් තියෙන්නේ මමගේ කනට තෝඩු දෙකක්. අනේ එහෙම කියපන්.
එතකොට මට මාළිකුත් ඕනේ. දෙන්නම් මාළි. අල 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 අල්ලගෙන පොඩි එකා සෙංග මාළි හැදියා. ඔයදින මාළි. ඔහේ මට ලෙඩක් දාන්නද හදන්නේ? අයිබල් ජෝර්ජ්ගේ ලෙඩක් තමයි දාගන්න ඕන ආපු ආපු ගමන් එන්න. සෙංග මාළි ගැන ලෙඩක් නමන්නේ මං කියන්නේ දෙලට බඳ මුතු පොට. දෙන්නම් දෙන්නම් දෙන්නම්. කලේ දිනව දෙන්නම්. එතකොට ෆයිට කිගිරිස් ඕනේ. උදාහරණ එහෙනම් අපි යන්න පිටත් වෙමුකෝ.